ප වටිනා වීඩියෝ නැරපීමට අප චනලය සබස්්‍රැප් කර එෙල් ලගුණ කලික් කරන්න ඔබ සැමට සම්වා සම්බුදු සරවා පිනතන ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මමා අද යොදාගණ්ඩ කල්පනා කළේ දම පදපාලයේ දහතුම් වෙනියූ ලෝක වර්ගයහි සඳහන් වන දොළොස්වෙනි ගාතාරත්න පතව්‍යයා ඒක රජ්්‍යේන සග්ගස්ස ගමනේනවා සබ්බ ලෝකාදී පච්චේන සෝතාපත්ති පළන්වරන් අපි බුදුරජාණන් වහන්සේ සැවැත්නූර ජේතවනාරාමය වැඩඉන්න කාලෙ තමයි මේ උතුම් ගාථරත්නය අනාත පින්ඩික සිටිතුමා මුල්කරගෙන දේශනා කරන්න යෙළ. පිනතින අනාත පිණ්ඩික සිටිතුමා පිළිබඳව අපි ඕන තරං ධර්ම දේශනාවලින් අහලතියෙන. අපේ තිලෝගුරු සමමා සම්බුදුරජාණන් වහන්සේගේ ගිහි අග්‍ර උපස්ථයක හැඩියට තමයි සැලම. ශාසනී පිළිබඳව බුදුමාආකාර ශ්‍රද්ධාවක් බුදුරජාණන් වහන්සේ පිළිබඳ අප්‍රමාණ ලංගතු මක්ති විච්චෙන. නිතර නිතර දම් පැමි පූජා කළා සමහර අවස්ථාවන් වල සිටිතුමා සතු ධනය ඉවරවනා කියල සඳහන් කරන. නම එවන් මොහොතක පවා කිසිම කෙනෙකුට බැරිවුණා නැවත ධනය රැස්කරගෙන දන්දිමු කියල කියන කොටවත්. සිටිතුමා ඒකට නතර කරන්න බැරරුිය. දානාධ්‍යාශය සැලුණෙමනේ. නම සිටිතුමාට නැවත බොහොම ඉක්මනට ඇති තරන් දන්දින්න ධනේලබ. සිරිතුමාට හිටියා දුවල තුන් දෙනෙකුයි එක පුතෙකුයි මහාසුබද්‍ර චූල සුබද්‍ර සුමන දුවලන් දෙ පුතාගේ නම කාල දුවල තුන්දෙනම බොහෝම ශ්‍රද්ධගලතයි බුද්ධ උපස්ථානයට සංඝ උපස්ථානයට හරීම කැමඳින්. දුවරු නිරණන්තරයෙන් තමන්ගේ නිවසදීත් ජේතවනාරාමේදීත් මහ පින්කන් හරියට කරරගත. බුදුදක් ප්‍රමක සංගරත්නයට නිතර උපස්ථාන කළ සමහර දුවරු සෝ අගුණා බාලම දවා අනාගාගීන්න මේ අද වශය දූරු මාර්ග පල පවල ලැබවා ලද සකදාගාුණ. නමුත් කාලපුතනුවන් කිසිම ආකාරයකින් සංගූපස්ථානයටවිත් නැහැ ජේතවනාරාමිටි ගිල්ල කරන පින්කංවොලට සම්බන්ධ වනිත් නෑ. නමුත් චරිතයාතින් පුතාගේ කිසිම වරදකුත් නෑ. කිසිම කෙනෙක් කිසිම තැන කාලපුතනුවන්ට චෝදනා කරන ස්වභාවයක් සිටතුමාට අහානඩවත් ලැබැබෙනෑ එවුනට ශ්‍රදධහාවෙන් බොහෝම හීනයි. මිලමුදල්ලට බොහෝම කැමති නම පුතා නොදන්නන පිය සිටතුමා දන්න විශේෂ කාරණාවක්තිය සිටිතුමා කල්පනා කරනවා මගේ පුතා මෙහෙම හිටියල මේ මාලිගාවේ කොයිතරන් සැපවිනිද අනිවාරයෙන් මරණයෙන් පස්සේ නිරේටයනය එක සිකුරුයි. ඒක හොදාකාරුම දන්නන්න තාත්ත කෙනෙක්හැටියටට. මගේ පුතාට කොයි ලෙසකින්වත් නිරේටයන්ට ඉඩාරෙන් ලැබේ. ඒ නිසා උපායශීලීව හරි පුතා පිනට දහමට යොද වඩුවනේ. ඒක තමයි මගේ යුතුක. ඉති බොහෝම කනස්සල්ලට පත්වෙනවා පුතාතින් පින්කරවන්න ඉඩක් ලැබෙනී නැති නිසා. ඒ නිසා සිරිතුමා කල්පනක් කළා මේ ලෝකී ඕනෑම පුද්ගලයක් පෘතජ්ජන මිනිස්සු අතර ඕනෑම කෙනෙ අනිපි පැපත හරවන්ඩ බළුහන් සල්ලි බිළමු දැළවොලොට. එහෙමනම් මට මේ මුදල් පාවිච්චි කරලා මගේ පුතානික් පැත්ත හරවන්න බැරිවිෙන එක නෑ. හරීයට ඉවසලා බොහොම උපායසරීව තමයි කටිටු කර. එක දවසත් පුතාට කතා කරල කියනො පුතේ ඔබ අද සිල්ලරගෙන පන්සලට ය. ගල පන්සලට වෙලා ඉන්ඩ විහාරයට වෙලා. පහෝදාට ආවහම්ම මංවමට මුදල්ලදිනවා. පුතා මුදල්ලවලට හරි කැමතින්නේ. එනිසා පුතා අහනවා තාත්්‍ය මට දෙන මුදල්කෝ. ඉටවස මුදල් පෙන්නලාකිව පුතේ මෙන්ල මේ මුදල් ටික දෙෙනවා මම. හැබැයි සිල් අරගෙන පන්සල ඉදලට. කාලකල්පනා කලා තාත්ත මුදල් දෙෙනවන මේ එකක් හොඳර. ඒනිසා සිිල් සමාදන් වෙලා විහාරයට ගිහිල්ල කල්පනා කළ බනාහන්්ඩෝ නනිනෑ පහසුවෙන් ඉන්න වහෙටව්දීට මුදල්ලයබෙන. ආහාරපාන අරගත්තට පස්ස සුදුසු තැනක් ඔොයාගෙන බොහෝම හොඳරට නිදාගත්තා. පහෝ දව්ද එලිවුනාට පස්ස නැවත නිවසටාව. ඒ වෙලාවෙ සිටිතුමා මන්ගේ ගෙදරට කතා කරලා කියනවා මඟපුතා. පූර්ණ උපෝසතයක් සමාධන වෙලා විසිි හතරපයක් සිල් අරගෙන. රාත්‍රීිය නිරාහාරවඉඳල ගෙදරැවෙල්ලි. වහාම කැඳ සහ කැවලිවර ගරන්ෙන්ට පුතාට දෙනක. මාලිගාාව පිරිසත් ඒ විදිහට ගෙනල්ලා ඒ සියල්ලම සූදානන් කර නම කාල කියනවා මම එක කැඳ උගරක්වත් බොන්්ඩිනෑ. මට දෙනව කියපු සල්ලිකෝ ඒ මුදල් ටික ගෙනල්ල අතට දුන්නට පස්සේ තමයි මංකෑම බීම අරගන්න. පුතා වෙහෙසවන්ඩ සිටිතුමාක් කොහොමත් කෙමතිනේඒ තරම්ම පුතාට ආදර. ඒ නිසා තමන්ගේ පිරිසලවව මුදල් ගෙන්න්නවල පුතාට මුදල් දුලුණා මුදල් පසුම්බිය අතට අරගෙන තමයි ඔහු ආහාර නැවත දවසක සිරිතුමා කල්පනා කළා මෙහෙම හරි ඔහු විහාරය හිටියන්නේ දැම මම තවත් උපක්‍රමයක් පාවිච්චි කරන්නට මේක බොහෝම පරිස්සමට කරන්න ඉවසිලි පුතාට කතා කරලා කියන පුතේ අදත් සිල්ලරගෙන ජේතවන් අරාමිටය ඇ්ඩුව මං ඔබට පෙරට වඩා මුදල් දෙනවා හැබයි අද ේතවනනාරාමට ගිහිල්ල බුදුරජාණන් වහන්සේග බන අහලා එක බණපදයක් මතක දයාගැනැවිල්ලා ඒක මට කියල දෙනි ඕන. ඊට පස්සේ තමයි මුදල් දෙන්නේ කියලා එහෙම පොරොන්දු කරවගෙන එදත් සිල් සමාධන් කරවල යැව්වා. කාල විහාරයට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාව කරන්න සූදානන් වෙනකොට. හි වෙල්ල වාඩ බනාහන්ඩ දෙෙම කාලවාඩිුවන්නේ එක බනපදයක් විතරක්ක හල මතක දග තාත එක බනපදයන හගන ඒක බුදුරජාණන් වහන්සේ දන්නවන දන්න නිසා අධිෂ්ඨාන කළා කාල අහන හැම්ම බනපදනක්ම කාල්ට අමතක වන්න්ඩෝන කියලා අප භාගතුන් වහන්සේ ධර්ම දේශනාව ආරම්භ කළා කාල පලවෙනි බණපදේ මතකතියාගන්න බෝම සැදී පෙහැදිී සූදානන් වෙලා හැටී හොඳට අහගත්තා ඒ බණපදී නම භාගතුන් වහන්සේ ඒ දේශනා විවර කරනනකොට කාලට ඒටික මතකන ඊළඟ වචනය අල්ලගන්න කාලඹහෝම මහස්ස වුණ හොඳට මතකයි නැවතේක අමතකයි. මේ විදිහට මුළු දේශනාවම ඉතාම ඕබනාවෙන් ඇැහුවා. මනාව ශ්‍රභණය කළ. නමුත් පිනතනි කාලට එක බණපදයක්ත් මතක හිටිනෑ. එවුණට මුළු දේශන වචනයක් වචනයක් ගානය අහන නිසා ධර්ම සඳහන් කළෙත් එහෙමනි බණ අහනකොට වචනයක් වචනයක් ගානයහ වචසා පරිචිතා එක වචනයක්වත් මගාරවන් නැතුවහන් ඒක තියනෙ පුදුමාකාරලා අපේ ජීවිත වෙනස් කරන්න පුළහන් එකම සාධකය තමයි ධර්මය ජීවිතය වෙනස් කරන්න පුළහන් කාරණා මේ ලෝක තව හුඟක් තියෙනවා නමුත් මුල සංසාරත් එක්කම වෙනස් කරන්න පුළුවන් වෙන්නේ ධරමයට. ඔබේ මගේ ජීවිතය වෙනස් කරන අපි නිවනට යොමු කරන සුවිශේෂි වූ මග ඒ උතුම් බනපදය මේ අසූහාරදාහක් ධර්මස්කන්දී ඇතුළි තියෙන. තවි දකට සඳහන් කළු ඔබෙත් මගෙත් ආරණත් ඒ සඳහා හේතුවෙන. කාරණාව යාසූ හාරදාහක් ධර්මස්කන්දී තුළ තිේ. නමුත් පන්නතුනී ඒ මොන සූත්‍රයේ දෙතිය ඒක මොන දේශනා විදිති කියන කාරණාව අපි කවුරුවත් දනනේ අපි කවුරුවත් දනන්නේ. අනන ඒක නිසා තමයි වචනයක් වචනයක් ගානය අහනකිර කියන්නේ. එහෙම අහෙන යනකොටට මගේ සසර වෙනස් කරන බනපදී මට හම්බ සමහර කෙන කියල කියන්නේ අහවල් දේශනාව ඇහුවට පස්සේ මගේ ජීවිතයේ බොහෝදේවල් වෙනස් වුනා කියන මකද අපට හොඳට දැනෙන කරුණු ඔය දේශනාවල් අතරි තියෙනවා ඉති නොයෙක් වැඩ කර කර බනාහනකොට තවායත් එක කතා කර කර බනාහනකොට එහෙමෙන තන් ගෙදර ධර්මදේශනාව විකාශනය වෙනවා අපි අපේ වැඩ කරනවා අපි බණ අහනව නිෙමෙයි එතකොට අපිට බණ ඇහෙනවා එහෙම අහල මේ කාරණාවට ඉලබේ වචනයක් වචනයක් ගානය හන්නකිලි කියන්නේ දැන් කාල මේ ධර්මකාරණාවක් මතකතියා ගැන්නට වචනයක් වචනයක් ගානමහා අන්නන එහෙම අහන කෙනෙකුට ඒ දේශනාව අතරම පින්නතුනේ අති උතුම් සෝවාන් පලේ පවාල බෙන්ඩ පුළුවන්. අපේ ශාසනයේ වැඩි පිරිසක් සසරින් එතර වෙලා තියෙනෙ බන අහල කෙල සඳහන් කරන. කාලත් දේශනාව අහගනය න අතරේ උතුම් මූ සෝවාන් පලේන බගත්. ධර්ම දේශනාව නිමාවුණා අහුවදාට එලිියුණ බුද්ධ ප්‍රමක මහාසංගරත්නය අනාත පෙන්ටික සිටිතිමාගේ මාලිගාවට දානිිටි වැඩිය. කාලත් ඒ පිටි පස්සෙන් එවා බුද්ධ ප්‍රමක මහාසංගරත්නය වඩා හින්ද ෝලල කාලපුතනුවත් පසෙකින් ආසනයක් පනෝල වඩා හන්දවෙලා බුදුරජාණන් වහන්සේට දම් පිළිගනි වෙලා අව අනාත පෙන්ඩික සිටිතුමා පුතාට මුදල් දෙන්න ලෙස්. හැබැයි කාලා අද කල්පනා කරනවා මම සිල්ගත්ත මුදල් නිසා කියල බුදුරජාණන් වහන්සේ දැනගන්නේ නැත්ත කොච්චර හොඳද. බුදුරජාණන් වහන්සේගේ ඉස්සරහා සිල්ගත්තයකට මගේ තා ගෙනනල ට මුදල් නොදෙනන කොචර හොද. ඒ බව බුදුරජාණන් වහන්සේ දන්නේ නැත්ත කොච්චර වටිනවදක කිය කල්පනාකර දැන් දානවලඳලා ඉවරර කාලතා හාරන්නු බව කළා සිටිතුමාන හරි පුදුමයි ඇයි එදා කිවනි මුදල් අතට දෙනකක් මං කෑම කන්නේ එක අද එහෙම මොකවත්ම කතාවක්න සිටිතුමාට හිතෙනවා අද මගපුතා හරි ප්‍රසන නන. මග පුතා වෙෙන දට වඩා හුඟ වෙනස් ඒක බුදුරජාණන් වහන්සේට මකක් කළ ස්වාමීණී මට අද ගොඩා සතුටුයි මග පුතා වෙනදට වඩා අද හරිම වෙනස් කියලා. බුදුරජාණන් වහන්සේ හනවා සිටිතුමන එහෙම කියන්නේ ඇයි කියලා. ස්වාමීණී පලවෙනි දවසේ සිල්ගණ්ඩ යැව්ව මුදල් දෙනිිනන් කියලා. සිල් පවාර්ණය කරලා ආවට පස්ස ආහාර පානවලින් සංග්‍රහ කරනකොට මොහු මට ගීවේ මුදල් පොදී ආතට දෙනක ආහාර වර්ජනය කරනවා කියලා. නමුත් අද එවන්න කතාවක් නැහැ ඔහු බොහොම සුවසයේ ආහාරන බහු කළා මේ ආධි වශයෙන් කරුණු පැහැදිලිතළ කාලබිම් බලාගෙනනී බදුරජාණන් වහස සඳහන් කළා මහ සිටිතුමනි කාලදැන් එහෙම කෙනෙට නෙමෙයි කාලක් දැන් ලොකුවට මිළමුදල්ගෙන් අවශ්‍යරාවයකුත් නෑ කියයන කරනු ටික පැහැදිලි කරලා බුදුරජාණන් වහන්ස මතක් කළා සිටිතුමනි ඔබේ පුතා යම තැනකට ගෙනියන්ඩ ඔබළංඟ බලාපොරොත්තුවක් තිබුුණනා ඔබ බලාපොරොත්තු වන තැනට පුතාදන් සෑහෙන්ල ලඟා වෙලයින්නේ සිටිතුමාට දරාගන්න බැරිතරන් සතුටට ඔය කාරණාව මතක් කරලා තමයි අපි මේ මාතෘකා කරගත්ත ගාතාරත්නය අපි බුදුරජාණන් වහස දේශනාකට වඩාල නම පින්නතුනී මේ අනාතපෙන්ජගේ සිටිතුමා වගේ තාත්තකිෙනෙ මෙන්න මෙවන මව්පියන්ට තමයි ස පුරුෂ ක මෙවන තාත්තල තාත්තා කියන නමට ඒ වචනය හැබැෑ අර්ථයට මැනවිනිම ගැලපෙනවා මේ ධර්ම කාරණාව යටති අපිට සාකච්ඡා කරන්න කරුණු බොහෝම තියෙන. අම්ම තාත්තා කියල කියන්නේෙ මේ ලෝකයේ පුදුම උසස් උත්ත මිවිවෙන්නේකුටේ. අපි පින්නතු නහලතියන මව්පියෝ හඳුන්වන්ඩ බුදුරජාණන් වහන්සේ නම් ගණනාවක් දේශනා කරලා තියෙනවා. එක තැනක සඳහන් කළා පූරුව ආචාරයවරු කියලා කවතැනක සඳහන්ළ මහා බ්‍රහ්ම කියලා අම්මට තත්තර කියන නමක් මහා බ්‍රහ්ම. මහා බ්‍රහ්මයාගාව තියෙනවා කියනවා විශේෂ ගුණ හතර. අපි කියනවා මෙනිතා කරුණා මුදිතා උබේක්කා. මේ ගුණ හතරම අම්ම තාත්ථගාව තියෙනවා කියන නිසා තමයි. මහා බ්‍රහ්ම කියන නමු මව්පියන්ට ආදේශ කරනති. එන හැම නිවසකම මහාබ්‍රහමය ඉ නම අපිට අදකල්පනා කරන්න සිද්ධ වෙනවා ඇත්තටම හැම නිවසකම මහාබ්‍රහ්මය ඉන්න කියල මහාබ්‍රහ්මය ඉන්නවන මෙත්තාවදී ඉන්ඩු ඒ පළවිනි කාරණාව එතකොට තමන්ගේ දරුවෝ පිළිබඳව මෛත්‍රීතියෙන්ඩුව වර්තමානය බොහෝ වෙලාවට එහෙම ස්වභාවයක් අපි දකින්නේ නෑ එකන මෛත්‍රිය නමින් අනුකම්පාවක් දයාවක් සෙනෙහසක් ඔවුන් තුල නැතුවනෙමෙයි නමුත් මේ ලෝකය ධර්මය දන්න කෙනා දන්නවා බොහෝම කුරිරුයි මේ සසර හරිම භයාලකයි. අපි මේ කොයිත් විදිහෙන හොඳට ජීවත්තුනත් අපි අනිවාරයෙන් දවසක මැරෙනවා. මරණයට පත්වනාට පස්සේ සතරාප අයට යන්න තියෙන ඉඩකඩ ඉතාම ඉහල ප්‍රතිසතයක තමයිති. එමන් සත්පුරුෂකම මෛත්‍රී සහගත බව කියල කියන්නේ. අපි දරුවන්ට කොච්චර ආදරීද කියන එක මව්පියන්ට විස්තර කර දවශ්‍යලය. ඒත් තරං ලෙංගතු දරුවු මැරිෙන නිරයට යනවන ඔවුන් මරණින් පස්සෙ නිරේට යන බව දැන දැන නිරයෙන් මගහරවන්ඩ කරුණුකාරණා සංවිධානය කරන්න නැත්තං එවන් මවපියෝළඟ ඔය කතා කරන ආදරයේ හැබෑ අදරය නබි. එවන මවපියෝලඟ ඔය දක්වන මෛත්‍රිය හැබෑ මෛත්‍රියයක් නනේ. හැබෑම මෙත්තාවක් තියෙනවනන්න නිරේල් නිදහස් කරන්න තමයි කටීටි කර. එ අනාත පෙන්ටිග සිටිතුමාවැෑ යම් කරන්නේ පුතා කෙසේ හෝය තින්ටිගෙන. නමුත් වර්තමානය මවුපියන්ටත් ඔය කාරණාව ඔය විදිහටම වැටහෙනවන. මේ තරන් සත්පුරුෂ ධර්මය ඔවුන්තුල ඇති වෙනවන මේ බාල පරම්පරාවට මොන යහපතක් සිද්ධ වඩ පුළුවනද. අවාසනාවක තරම සසර කරගත්ත පුසල් මදිනිි සාධි පොහෙද අපේ මෞ්පියෝ උදීන්දල රෑවෙනකන් වෙහෙසෙනනි අපි සංසාරෙන් එතර කරන්නට නෙමෙයි මේ සසරට තව ගැට ගරතියයට. භාගිතුන් වහන්සේ දේශනා කොට වදාළ තුන්වෙනි යුතුකම හොඳට උගණ නඩුවෝණි කියනෙක්. යුතුකම් පහතියෙනුවන මව්පියන්ගෙන් දරුවන්ට ෂ්ට්‍රවෙන්ලුවන යුතු කා පහතියල. පළවෙනික පවෙන් වලක්වන්න. පාපානිවාරයති. දෙවනියක් කල්්‍යානය නිවේශේද. කල්්‍යයානමිතකෙන් ඇසුරු කරවන්න ව. තුන්වෙනි කාරණාව සපි පංසික් කාරී. හොඳට උගන නනඩුව. අපේ පිනතුන් මේ සමාජය ගැ යමක්. තේරෙන අය හැටියට අපේ පරිසර පද්ධතිය පිළිබඳ පවුල් පරිසරය අධ්‍යනය කරලා බලහම දරුවා පවෙන් වලක් වන්න උත්සාහ කරන මවපියෝ කොයි තරන් පෙල්ල ඉන්නවාද දරවා ඇසුරු කරන්නේ කෞද කියලා නිතර නිතර හොයල බලනය කොච්චරයි කියන කාරණාව තීරණය කරන නමුත් අපිට හොදරයට පේනවා තුන්වෙනි යුතුකම සම්පූර්ණ කරන්නට රෑ දවල් නැතුූ මහන්සේ. හොඳට උගල්. නමත් වන්නතුනී එහෙම ඉගැන්වා කියෙන එකේ වරදක් නෙම යි සඳහන් කරන්න. මේ රටේ යන්න පුළුුවහන් ඉහළම අධ්‍යාපනයට ගිහිල්ලා. විදේශගතවෙලත් අධ්‍යාපනයක් ලැබුවත් වැඩක් නැහැන මරණයෙන් පස්සේ නතර වෙන්නේ නිරේලන. අවුරදු කෝටි ප්‍රකෝටි ගානක් අනන්ත දුක්විඳින්ල නම් සිද්ධ වෙෙනනේ මේ කාරණාවෙන් පළගන්නේ. එහෙම දෙකම සම බර කරන්න. ඒකයි සිරිතුමා සඳ කල්පනා කරන්න කාල හොඳට ඉගෙනගත්ත කෙනෙන. කාලට හොඳට සල්ලිමිල මුදල්තියෙනවා. නමත් සිරිතුමා හිතනවා මෙහෙම හිටියොත් මගපුතා අනිවාරයෙන් මරණෙන් පස්සේ නිරයට යන බව සිසරුව. මම වගේ තාත්ත කෙනෙක් ඉඳලත් මගපුතා නිරේයට යනවන්නඟ ඒ ඒතරන්න හොඳම. මොහු නනිරෙයිෙන් මුදවන්්ඩෝන කියලයි මේ කාරණාවට එලබ. එද මම සඳහන් කලාා මුලින් මේ අම්ම තාත්ත කියල කියන්නේ බැරෑරුම් වගකීමක් තියෙන දෙනෙනෙක්. ක තමන් විසින් මේලෝකයට බිහි කරන දරුවා මතුයම් දවසක මේ රටට හානියක් කරන කෙනෙක්වුණු. මේ ජාතියට හානිකරන කෙනෙක් වුණුු. ජාතියේ නම විනාස කරන කෙනෙක් වුණුු. මේ ආගමට හානිකරන කෙනෙක් වුණු. අපිට ලෝකය උසස් විදියට සලකයිද. අපෙන් බිහිවෙන දරු රටට ආදරය කරන ජාතියට ආදරය කරන ආගමට මනාසේ ගරුරන දඩු පිරිසක් හැදුව නැතන්. රටයි ජාතියි ආගමයි තුනම විනාස කරන පිරිසස් කදලති. ඉතිං ඒ රටජාතිය ආගම විනාස කරන කෙනෙක් හැදුව නිසා අපිට මනුලොව කවුරුවත් සර කන්නත් නෑ. ආයන් වහන්සලගේ අනුකම පාවත් අපි කෙරෙහි පිහිටනන පිහිටන්නේ නෑ ආ එහෙමුණොත් අම්ම කියන උතුම් නමට අපි සුදුසුනේ තාර්ත කියන උසස් නාමයට අපි සුදුසුවනෙත් නෑ අපි හදාපු දරු එහෙමනඟ එවන් අම්මට ධර්ුමේ සඳහන් කරලතිනෙ හැතිර කියලා ඇය මවක් නෙමේ ඇ හැතිරි කියලා. ඇය නිසා සමාජයේ මොන්න තරන් විපතකට භාජනය වෙනවා දඇයම මේ හදාපු දරුවූ නිසා ආගේ නිසා එවන් තාත්තටකීවේ හතුරර කියල එතකොට කාරණාව කොයි තරන් බරපතකද. බුදුරජාණන් වහන්සේ අනාත පෙන්ලික සිටිතුමාට මතක් කලා සිටිතුමනි පුතා වෙනස් බව ඇත සල්ලි මිමුදල්වලට දේපොල ඉඩකඩන් වලට මහා ඇලීමක් දැන කාලට නෑ සිටිතුමන කාල උතුම් සෝවාන් ආරය පලේ ලබාගත්ත කියලා. එහෙම සඳහන් කරලා මේ ගාථරත්නය දේශනා කගා. පතාවගයා ඒක රජ්ජේන සංගස්්‍ය ගමනයනවා. සබ්බ ලෝකාදී පච්චේනය සෝතා පත්ති පලන් වරා මකද මේ සඳහන් කළේ සක්විති රජකමට වඩා සබස් සගගස්ස ගමනේනවා ස්වර්ග ගමනට වඩා ඇතඟ දෙව්ලොව ඉපදීමට වඩා සබබ ලෝකාදි පච්ේ මුළු ලෝකම අධිපතිය වෙනවට වඩා සෝතාපත්ති පළන්වරා මේ සෝවාන් පලය හරි උතුම් කෙන දේශනා කළා. විනතුනී සක් විති රජු මිනිස් ලෝකෙ ඉන්න ප්‍රත්ජනයන් අතරර. උසස්ම තත්ත්ේ වැජබෙන කෙන. මුළු ලෝකෙම අධිපතිය. අරමහා දිවයිනීම අධිපිතිය. මේ සඳහා පාරමිත පුර්ඩුව සක්විති රජික් වෙන්ඩ පාරමිතා සම්පූර්ණ කරන්න අසීමාන්තිකව වැඩුන කුසල ඇත්තේෙන්ගන සක්විති රාජ්‍ය ලැබෙන ආත්ම භාවිී මනුස්සලෝක උසස් කුල පරම්පරාවක වාසනාවන්ත මෞ්පය දෙපළකට දාව මේලෝකෙ උපපත්තිය ලබල මොලලිම දීප චක්‍රවර්ති බවට පත්වෙන කත් මේ දීප චක්‍රවර්ති කියල කියන්නේ මුළු ජම්බුදුදීපේටම අධිපති බවට පත්වෙන. එතකොට සතර හාදිවයින කියල කියන්නේ ජම්බුදුදීපයේ උතුරුකුරු දිවයිනි පූර්වවිදේහ අපර ගෝයායන් මේ සතරමහා දිවයි ප්‍රධාන කරගත්ත කොදෙවුදූපත් දෙදාහක් තිෙන. මේ කොදෙවුදූපත් දෙ දහසට සතරමහා දිවයින්නට අධිපති වෙනවා කියන එක තමයි සක්විති වෙනවා කියල කිය. මලලිින් ජම්බුදු දීපේ අධිපය බවටත්ල. යම්බුද්දීපය කෙළක කියයනේ මේ සතර මහා දිවෙයින්නේ විශාලතම දිවෙයින්නේ අති සුවිශේෂය වූ භූමි භාගයක් විශ්වේතිය එක සදාකාලිකෝ මෙහෙමයි ඒ ගැන කරුණු සඳහන් කරන්න බොහෝම දීර් එක දවසක පෙහෙවත් සමාධන් වෙලා සුවද පැන්වලින් නාලා ආවරණ ඇදගෙන තමන්ගේ යහන වාඩි වෙල්ලා බිවේකීව කටයුතු කරන වෙලාට හදිසේම චක්‍ර රථනය පහල වෙනවා සප්ත රථනය පලවෙනි රතනය තමයි චක්‍රාත එතකොට රජිරු නැගිටිනව යහනන මම සක්විති වුණාවත්ද කියල හිතෙනවා මම සක්විති වුණනම් මේ චක්‍ර රතනයට පැන්ිස් සහම ක්‍රියාත්මක වන්නලන. කෙනෙඩියට පැන් අරගෙන දකුණුවතින් පැන්ිහිනවා චකරාතනයේ. එතකොට චක්‍රරතනය ක්‍රියාත්මක වෙනවාැ. එතකොට තමයි දැනගන්නේ මම සක්විති වුණන් කිය. රජුරුව චක්‍රාතනයට ගොඩ විච්චහම. චක්‍රරතනයේ රජ්ජරුවන්ගේ හිතට අනුවයි ක්‍රියාත්මකර අහසට රගෙනකොට මෙච්චර ප්‍රමාණයක් ඉහෙලට ගියම් ඇති කියලා හිතුන හම ඒ ප්‍රමාණය නතරවෙෙන නතර වෙලා ගමන් කරන. සියලූම රාජ්‍යයන් සක්විති රජිරුවන්ට යටත් වෙනවා යුද්ධ කිරීමගින් තොරවරු. යම් රාජ්‍ය කරහා චක්‍රරතනය ගමන් කරනකොට ඒ රාජයේ රජිර නැගිට ලැවෙල්. ස්වාමීණි මහරජ මගේ රාජ්‍යත් ඔබහන්සේට බාරයි කියල යුද්ධයක් නැතුවම රාජ්‍යි පවරණ සක්තිති රජිරු ඒලාට කියන්නේ ඔබේ රාජ්‍ය ඔබමතියට ඔබ තමයි මේ රාජ්‍යි රජු හැබැයි නීති පහක්තියෙනවා ඒ නීති පහ කඩ කරන්න නැතුූ රාජි කරන්න මකක්ද නීති පහ පන්සෙලි උල්ලගනය කරන්න ල් ුල්ලංගනයේ නොර ඔබේ රජ්‍යෝබම කරගෙන එහම උප දෙෙස් දෙෙන යම් තැන රජජරුවන්ට හිමි තැන තියෙනවන් අ චක්‍ර රථනය එතන පාත්වෙලා එතන සක්විති රජරුන් අතර වෙන තැන සංසාරය පුරාම කරගත්ත කුසල් එක මොහොත්තක එක තැන විපාක දෙනවා වගේ කෙලග රතන හතකක් හස්තිරතන අශවරතනය. සසර පාරමී පුරාගනයන කාලයේ දවේශකරපු නැතින සැයි පහලවෙ බණ්ඩ කුසලේක මහිම අශ්වරතනය හත්ති රතනය කල සඳහන් කරාට මේ අපි දකින අස්වයු අපි දකනය ඇත්තුවාගේ ඇයිනම විම. ස්වභාවය එහෙමම තමයි න මේ ඇතා යානාවක් අහ සිංයන්නේ මේ අශ්්‍රවත් වලාහකකුලේ අශයේ එක නොහු රජිරුවෝ නැංගහම් පිටට වලාකුළු අතරින් තමයි පියාමල යයි. එකයි වලාහක කුලිගෙ. එවන් පුුණ්‍ය මහහිෙම තියෙන උත්තමය අපිදින් නැති නිසා. සමහරලාට මේ කාරණ අපිට මහාලුත්ම කාරණගෙන. යි සඳහන් කළේ සසර කළපින් එකවරවිපාක දෙනවා වගේ කියලා සක්විති රජක. මහාපුරුෂ ලක්ෂණ තිස්් දෙකමතිය. තරම්ම ලස්සන අයි රූප සභ. දේශනකරපු නිසා තමයි චක්‍රරතනයයි, අශ්වරතනයයි හත්තිරතනයයි පහලගෙන. ලෝභ කරපු නැති නිසා ස්ත්‍රීරතනය මනිරතනය ගහපති රතනේ පහල වෙන ලෝබ නොවිච්ච නිසා පාරවිතාපුරර මෝහ නොවිච්ච නිසා පරිනායක රතනය පහ ව සක්කවිති රජ ජිරුවන්ට සාමාන්‍යයෙන් පුතු දහකි්නෝ කියලක. එ වැඩි මහලු පුතා තමයි පරිනායක රථනය කෙළලේ යම් දවසක තාත්තර කියනව පත්වයේ විවේකීව ඉන්දෙ. මේ පිරිස්ස සහ රාජ්‍යපාලනය කරන කටයුති මං කරන්න කියලා. එ නිසයි පරිනායක රථනයල න මොෝහොය නොතිබුණ නිසා මුලා නොවිච්ච නිසා පරිනායක රථනය කියන සම්පත්තිය ප. පිනදින සක්කිති රජ්ජුරූ ගැන කරුණු පැහැදිලි කරන්න ධර්මී බොහෝතැන්ගොල බොහෝ කරන සඳහන් කරනවා. මොනතරං ශ්‍රේෂ්්‍රද කියල සඳහන් කරනවා නන්. ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකුත් සකවිති රජකුත් එකවර පහළවෙඩි නෑ කෙලෙස ලහ කරනවා අපේ භාගතන් වහන්සේ ගිහිගෙදර හිටියන සක්විති රජ ඒ විතරක්ද රාහඳ කුමාරයත් මහාපුරුෂ ලක්ෂණ තිි් දෙකම තියෙනවා සක්විති රජ ඒ විතර කුත් නෙමෙයි නන්දකුමාරයා මහාපුරුජලක්ෂණ තිස් දෙකම තියෙනවා සක්විති රජ. එතු වට අප මුලිනි සඳහන් කර පු්‍රකාරණම් ලෝතුරා බුදු කෙනෙක් පහළවෙන්න යුගයක සක්විිති රජවරුත් පහළවෙන්නේ නැහැ කියල සඳහන් කලාන. පින්නතන එහෙම සඳහන් කරලා නැවත ධර්මී පැහැජලි කරනවා සක්පිති වෙඩ වාසනාව ඇති අය. බුදු කෙනෙක් වැඩයින්න බුද්ධාන්තරයක පහළ වුණු ආන්ෙ මහාපුුණ්‍යවන්තයා සකකිති වෙන්නේ නැහැ ශාසනය පැවිදි වෙලා සසරින් එතර වෙන කියලා. එමන රාහලුතුමාරයත් පැවිදිවුණා නන්දතුමාරයත් පැවිදි. අනාගතය පහළ වෙන මෛත්‍රී සම්මා සම් බුදුරජාණන් වහන්සගේ කාන්න. බුදුරජාණන් වහන්සේ පහළවෙන්න කලින් සක්විති රජෙක් පහළග ඒ තමයි සහක සංක සකති රජ්ජුරූ ලොතුරා බුදුරජාණන් වහසේ පහළ වුණා කියල දැනගත් හම සක්විති රාජ්‍යත් හැරල සියලු වස්තුව දන්දීල කෝටි ගානක පිරිසක්කයක ගි හිෙල්ල බුද්ධ ශාසනික ෙන එමනම බුදදු කෙනෙකුත් සක්විති රජික දෙ එකට කටීටි කරණය කිය සඳහ කරන්න එනම් සක්විති රජොච ෂ් මුළු ලෝකෙම අධිපතියවෙන්න ැබුණඒ කොච්චර වටි නොවීද. අපිට තේරෙන්නේ ලකෙම අධිපතිය වෙනව කියනෙකට කොච්චර වටිවාද කිය හම නවත් වෙනතිනි කල්පනා කරන්නට මුළු ලෝකෙම පාලකය තමන් මුළුත් මොනතරම් ප්‍රථාපත් වෙනවාද කියලා. ඊට වඩා කොච්චර උතුම්ද දෙව්ලුවව උපදින්න ලෙනවන. බඹලෝ උපදින්න ලැබෙනවන. දෙව් සැපයයි සක්කිති සැපයයි කොච්චරද කියලා භාගිතුන් වහන්සසිකෙන් අහපු හම හිමාල පරතය තමයි පෙනිෙන. හිමාලයේ පාමුලතිරෙ චූටි ගල් කැටයක් භාගිතුන් වහස පෙන්ල ලදේශනා කරනවා මහනනී දෙව සැපයත් එක සංසන්ධනය කරනකොට සක්විති සැපය මෙන්ල මේ පුංචි ගල්ටටීව. දිව්්‍ය මේ සම්පත්ති හිමල් පරෝතයවන්. දෙවියන්ට දහදියවත් දන්නේ. නමුත් මනුස්සලෝකේ යම් උපද්‍රව යක් තියෙනවාද. සක්විති රජරුවන්ට උපද්‍රව අයිති නමුත් වෙලන් දෙෙනවම කියන කාරණාවනිමයි. ලඩරෝග බොහෝම අවමයි කෙළක දහදිය ගැලී මාදී කායික වේදනවල් සක්විති රජ්ජරුවන්ටත් තියෙනවා නමුත් දෙවියන්ට එහෙම දෙයක්ව එහෙම දෙ කනෑ නමුත් ගාතාරත්නය සඳහන් කරනවා සක්පිති රජවිනවටඇත් වඩා මුළු ලෝකෙ අධිපතිය වෙනවට වඩා දිව්‍ය ලෝක බහම ලෝකෙ උපදිනවට වඩා සෝවාන් පලේ හරි උතුම් කියන. හේතු සක්විති රජ්ජිරුවන්ටත් බය හතරක් තියෙන. දෙවියන්ට බ්‍රහ්මයන්ටත් බය හතරක් තියෙන. නම සෝවාන් විච්ච උත්තමයට ඒ බයහතරනෑ. එහෙමන බය තියෙන අයට වඩා බයි නැති කෙන පිතිනි ලෝක උතුම් මොනුවද මේ තියෙන බය හතර අනිවාරයෙන් මරණයට පත්වෙන බව දනනවා මරණින් පස්ස එකක්කු නිරය උපදනවා තිරිසං ලෝකය උපදිනවා ප්‍රේතලෝකය උපදිනෝ අසුර ලෝක උපදිනවා සතර ආපාය උපදිනවා ගෙනකයි මේ සඳහකර කියන්නේ කාරණාව වැරදිීර තේරුම් ගන්න පුළුවන් සහර කෙනෙ සක්විති රජු මරණයට පත්වෙලා නිරේට යනෝ කියනක නෙමයි මේකයි. සක්විති රජරෝ මරණය පස්සේ බබලෝ උප නමුත් පින්නතිනී බඹලොවින් චුතවෙලා චුතවෙලා ආය මනුලොවට ඇවිල්ල නිරේට යන්න අවසර. ධර්මශ්‍රවනය කරන මේ පින්නතු මේ සංසාරය ඔබ සක්විති නූනා දෙතකොට. අපි භාගිතුන් වහන්සේ එක කොඩයිර ඇනක් පෙන්නලා දේශනා කරන්නේ මහණනී සක්විති නොවිච්ච එක කූමික් වත්විතරනෑ කියලා. එන කලක සක්විති වෙලා පස්සේ දෙරි සඟපායි එන බනාහන ෝබ දේශනා කරන මම මේ කියන උතුම් සම්පත්තිය සංසාරය අපිට හිඟ වෙලා තියෙන් නැත. අපි ඕන තරන් එහෙම වෙඩ ඇති. නම කලා බඹලොව ඉදල. බඹලොව ඉන්ඩ තියෙන පින ඉවර වෙලා දෙව්ලොවට වෙල්ල. දෙව්ලොව වසන්න තර පින් මදිිනිසා තමයි මනුලොවට විල්ලයි. ඒ කියන්නේ අපි කර ගත්ත පින් හීන වෙලා හීන වෙලා තමයි මෙතැටෙවිල්ල. මේත් බුගුක්ති විඳගැන යයින්නේ. අපි පෙර කරගත්ත කුසල් පන්නට නම භුතිවිදින්නේ. නම භුක්තිවිඳින්න බුක්තිවිඳින්න ධනය ඉවරවෙනවා. මෙහෙ සැපවිඳින් ල සැපවිඳන්නද අපි කර කුසදය ඉවරවෙනවා. ඒ මන ධන ඉවර වෙනකොට නැවත ධනය රැස් කරනවා වගේ ඉවර වෙන කට කුසල තැස් කරල තිබුණ ැත්තම්මක්කේද. බඹලොවින් දෙවුට දෙව්ලොවින් මනුලොවටාව ඊළඟට යන්න දින සතරාපායිකොහට එහෙමනම් සකවිති රජ්ජුරූ ලෝක අධිපතිය දෙව්ලොව බඹලව උපන් අයට පවා මෙන්න මේ සතරාපා බයිතිල්. එමනට සෝවාන් වහන්සේද සතරාපා බයක් එහෙම බයි නෑ. සෝවාන් වහන්සේ කවදාවත් සතරාපායට අ යන්නේ යන්න නෑ. සතර අපායෙක උපදින්න පෙරකරපු කරුම ශක්තිීන් තියෙනව නං ඒ සියලු කරුම ශක්තින් අහෝසි කරලයි මේ උතුම් සෝවාන් පලය ලබරති. මනුස්සලෝකි ජීවත්වෙන තාක්කල් විපාක දෙන කරම තියෙනවා. න සතර අපායි කවදාවත් වෙටෙන නෑ. සෝවාන් වහන්සේට අටවෙනි භවයක් කවදාවත් නෑ. හත්තිනි ආත්ම භාාවී සංසාරි කෙරවල කර. එවන් ශ්‍රේෂ්ඨ උත්තමේ සෝවාන් වහන්සේ නමක් කියල කිය. එන සතරාපායෙන් නිදහස් වෙන්නේ කෞුද දෙවියු නිදහස්වෙලත් නෑ. බ්‍රහ්මයෝ නිදහස් වෙලත් නැත්තන් අපි කොහොමත් නිදහස් ව. භාගිත වවාස දේශනා කළේ සසර බොහෝම භයන්කයි. මහනන හැකි තරම් සංසාරෙන් එතරයන්න වීරී වඩන කියලා. එකන සෝවාන්වෙන්න වීරී වඩන්න කියලද. අපේ ත්‍රිපිටකගේ කිසිම තැනක දේශනා කරලා නෑ සෝවාන් වඩ උත්සාහ කරන්න කියලා. එන මොකක්කරගණඩ උත්සහ කරන්නද කියලා දේශනා කරනන. රහත්තට වීරී වඩන කියලා. යම් කෙනෙක් මේ ජීවිතයෙන්ම රහත්වෙනව කියලා උත්හ කළොත් සෝංවත්වෙෙන්ඩි පුළ උදාහරණයක් සඳහන් කළු ඉගෙන ගන්න දරුණෙ විභහගේට බීතුනක් ගන්නවා කියලා උත්සහ කළු එයාට බීතුනක්ම ලැබෙන කනෑ. ඇැබැයි ඒතුනක්ම ගන්නවා කියලා මහන්සි වුණුත් බීතුනක්වත් හම්බෙන්න්න පුළලු එනිසා උත්සාහ කරන්න ඕනේ එහෙම කටයුතු කරන කෙනාට සෝවාන් වලුව ඒකයි මම සඳහන් කලේ සෝවාන් වෙන්ුත් සහරන් ගෙල කොතනවත් ාගිතුන් වහස දේශන කරන්නේ දේශනා කරන්න නැතියි. යම් කෙනෙක් සෝවාන් වනොත් කොහොමද දැනගන්නේ තමන් සෝවා වඋුණා කියල අහගණ්ඩ වීදකාගින් හැන වර්මමාන එහමතනු දකිවා. චාර්යවරයට ගිල්ල කියකිෙනවට මෙහෙම මෙහෙම දැනු මෙහෙම වුණා එතකොට ආචාර්වරය තමයි තේරුම් කරන්නේ ඔබ දැන සෝවාන් වෙලයි ඉන්නට කියල හැබැයි ඒක බුද්ධාගම නෙමෙයි තමන් සෝවාන් වුණ ඒ උතුම් තැනට ආව කියල තමම්ම තමයි දැනගඩන ආංෙක දැනගන්ඩ ප්‍රතිවේක්ෂාඥාන පහ ඔහුට පහලමනාව කියල ධර්මය සඳහ කර. මොද මේ ප්‍රතිවේක්ෂාන පහ. උතුම් වූ නැත තමන් මේ වෙනකොට කොච්චර සංයෝජන ප්‍රමාණයක් ප්‍රහීල කරලා ඉවරද සංයෝජන දහයක් තියෙනවනි දස සංයෝජන කියල. සංයෝජන දහයම නැති කරහමතම රහත්. සෝවාන්වෙනි සංයෝජන තුනක් නැති කරහම. සක්කාය දිට්ටි ිතිගිච්චා සීලබත පරාමාස. එනම් ඉස්සර ලම දැනගන්නවා මම මේ සංයෝජන තුනම දැන් නැති කර ඉන්න කියලා. එකන්නේ ප්‍රහීනය කළ කෙලෙස් දනනවා. නම තව නැති කරන්න කෙලෙස් හ සංයෝජන හතක තියෙනවා මෙච්චරත් තව නැති කරන්න තියෙනවා කියලා දැනගනවා. මත දැන් සෝවාන් මාර්ග සිත පහල වනා කියලා දැනගනවා මටදැන් සෝවාන් පලසිත පහල වුණ කියලක් දැනගලනවා. ඊළඟට නිවන මොකක්ද කියල. නිවන් දකිත්වා කියෙලකීවට ඔබවත් මවත් තාම නිවන ගැන දන්නේ දැන නෑ. නිවන වෙන්න මෙහෙමයි කියල විස්තර කරන්න අපට තේරෙන්ලෙත් නෑ. හේතුව අපි තාම නිවන ඉස්්පර්ශ කරලා නැතිහිදා. නමුත් සෝවාන් වහන්සේ. නිවන්න කියන්නේ මොකක්ද කියලා හොඳටම දලන. එමන අපිට තේරුම් ගන්න තෙන්නේ මේ ලෝකී තියන උතුම්ව සැපය. නිවන් සැපෑය කියලා බාගිතින් වහස දේශනා කළ. සක්විති රජවරු නිවන් හොයාගෙන පැවිදි වෙන. දෙවිවරු බ්‍රහ්මරාජය දිවව සැපත්හරල බඹසපය අත්හරලා මොන සැපය ද හයන්නේ. එනයි සක්කිති සැපේට වඩා උ දෙව් සැපේට වඩා උස බඹ සැපේට වඩා උසස් නිසයි මේ හැමෝම නිවන් සැප හ. ඒ කාරණාවෙන් විිතරයි නිවන ගැෙන අපිට කතා කරන්න පුළුව. සෝවාන් වහන්සි නිරේෙන් නිදහස් කියල සඳහන් කළා පුුණංචි අවසරයක් අපිට භාගිතන් වහස ඊට පිහාදුන්නා. යමෙකුට පුළහන් නඟ හරියටම බුදුු සරණයන්ඩ ඔහුද. මේ ජීවිතයෙන් නිරටයන්නේ. අපට සෝවාංවෙෙන්ඩ බැරිවුණොත් රැකවරණය හදාගණඩතිෙන එකමතැන. උත්සාහ කරමු ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයක් උතුම් බුද්ධාන්ත්‍රරය කළ බිලතිෙන වෙල්ලා. සතරාපායෙන් නිදහස් වෙලා සුගතියෙන් සුගතියට ගිහිල්ලා භාගිතුන් වහන්ස දේශනා කරපු උතුම් නිර්වාණ මාර්ගයේ සැනසිලා මේ බයංකාර වූ සංසාරණහිතරයෙන්. ඒ සඳහා මේ සැදැහැවත් පින්නතුන්ට භාග්‍යතුන් වහන්සේගේ අනනතා ආශිරුවාදෙන් ශක්තිය දහිරිය භාග්‍ය වාසනහූදාවීවා කියෙන ආශිරුවාද කරනවා. බිනපතා වටිනා වීඩියෝ නරපීමට අප ජනලය සබස්්‍රයිප් කර පෙල් ලකුණ කලික් කරන්න ඔබ සැමට සම්වා සම්බුදු සරණවා.